වර්ඩ් ක්ලාසස්. ඉංග්‍රීසි භාෂාව සෑම වචනයකටම වර්ඩ් ක්ලාස් එකක් තියෙනවා. වර්ඩ් ක්ලාස් එක දැනගත්තාම ඉංග්‍රීසි සාමාන්‍ය දන්න කෙනෙක්ට පුළුවන් මේක ට්‍රාන්ස්ලේට් කරගන්න ලේසි. දන්න කෙනෙක්ට දැන් මේ වීඩියෝ එක බලුවට ඉංග්‍රීසි වාක්‍ය ට්‍රාන්ස්ලේට් කරගන්න බෑ. එතන බලන්න වර්ඩ් ක්ලාසස් there are 8 වර්ඩ් ක්ලාසස් 8ක් තියෙනවා. බලමු verbs, nouns, adjectives, adverbs. ඉතින් දිනා prepositions, determinants, conjunctions, interjections. එතන අපි මේවා වාක්‍ය වල ඉදෙන තැන් බලමු. පොඩි අවබෝධයක් ලබා ගන්න. Go home, I eat. දැකද? ක්‍රියාපදයක් එන්න පුළුවන් වාක්‍ය මුලට. වාක්‍ය නෙවෙයි command එකක්, නියෝගයක්. කියන I V U ට පස්සේ එන්න පුළුවන්. කෙනාට පස්සේ එන්න පුළුවන් වාක්‍ය කරන කෙනාට පස්සේ එන්නත් පුළුවන්. ටුවට පස්සේ එන්න පුළුවන්. ඉතින් will, am, have, can, must කියන model verbs වලට පස්සේ verb back එන්න පුළුවන්. ඉතින් and කියන conjunction වලට පස්සේ එන්න පුළුවන්. ඉතින් nouns එන්න පුළුවන් the, a, my verb වලට පස්සේ එන්න. ඉතින් noun එක බහුවචන නම් ඉතින් have has ට පස්සේ එන්න පුළුවන්. other නැතුව කෙලින්ම uncountable nouns එන්න පුළුවන්. adjectives එන්න පුළුවන්. am, is, a, was වලට පස්සේ adjectives එන්න පුළුවන්. ඉතින් be verbs වලට පස්සේ adjectives එන්නේ. එතන b කියන පස්සේ adjective එකක් එන්න පුළුවන්. girl කියන noun එක පස්සේ adjective එකක් එන්න පුළුවන්. adverbs එන්න පුළුවන්. වාක්‍ය අනිවාර්යෙන් තියෙනවනේ verb එකක්. එතන degree adverbs කියලා තියෙනවා. ඒක වෙනම case එකක්. prepositions එන්න පුළුවන්. තැනකට කලින් එන්න පුළුවන්, වෙලාවට කලින් එන්න පුළුවන්, යන දිහාට එන කලින් එන්න පුළුවන් prepositions. වාක්‍ය මේ සටහන් ටික sentence ටික බලුවම ඔකට තේරුමක් ලබා ගන්න පුළුවන්. determinants එන්න පුළුවන්. ඒක nouns වලට කලින් තමයි එන්න පුළුවන්. ඒතොර ඒකත් එහෙමයි. conjunctions වෙන්නේ ක්‍රියා වාක්‍යයකට කලින් විතරයි conjunction එකක් යොදාගන්න පුළුවන්. conjunction එකක් කියන්නේ වාක්‍යයකට කලින්. interjections වෙන්නේ වාක්‍යයකට කලින්. නමුත් වාක්‍යෙම කොටසක් විදිහට මේක වෙන වෙනවා. hurray wow, hi there, we won the match.